නවසිලන්ත කණ්ඩායම එක්ක තිබුණු දෙවැනි ටෙස් තරගයේ නම් දරාපු ප්‍රතිකරු එකා පස්සේ එකා ක්‍රීඩාගාරයට යද්දී කඩුලු පෙරහැර නතර කළේ තිසර පෙරරායක එකතු වුණු මාලිංග. කණ්ඩායමේ නායකයා විදිහට මාලිංග එක පැත්තක් ආරක්ෂා කරගෙන ඉදදී තිසර අනික් පැත්තේ ඉඳලා ආරම්භ කරපු ප්‍රහාරය තමයි අවසානයේ වාර්තාගත ප්‍රහාරයක් වෙලා නවසිලන්ත පන්දු රකින්නෝ පන්දු යවන්නෝ සියලු දෙනා ප්‍රේක්ෂකයෝ කළේ. මේ විදිහට ක්‍රීඩා කළ තිසරගේ ඉනිම ගැන ශ්‍රී ලංකා එක් දින නායක ලසිත් මාලිංග තරගයේ අවසානයේ කියලා තිබුණ මෙහෙම කතාවක්. තිසරගේ ඉනිම අදාහගන්න බැරි ඉනිමක්. මම හැම වෙලාවෙම තරඟ දිනවන්නෙක් විදිහට ලොකු විශ්වාසයක් තියාගෙන ඉන්න ක්‍රීඩකයෙක් තමයි තිසර. අදත් තරඟයේ ජයග්‍රහණය පේන මට්ටමට ගේන්න තිසරට පුළුවන් වුණා. අපි ඔක්කොම සතුටු වෙනවා තිසරගේ හැකියාව ගැන. තිසර ගැන මේ විදිහට කියපු මාලිංග ලංකා මැදපෙළ ගැන කියලා තිබුණ මෙහෙම කතාවක්. අපිට තරඟ දිනන්න නම් මැදපෙළ හොඳ සම්බන්ධතා තියෙන්න ඕන. අපිට දිනන්න පුළුවන් තරඟ ගොඩක් මැදපෙළ කඩා වැටීමේ අවසන් උනේ පරාජය වලින්. ඒදී අපි හදාගන්න ඕන. පන්දු වීම ගත්තොත් පළවෙනි තරඟයට වැඩිය මේ තරඟේ අපි වෙනස්කම් එක්ක පන්දු යවුවා. අපි ඉක්මනටම ජයග්‍රහී මානසිකත්වයට එන්න ඕන. මාලි ඔය විදිහට තරඟේ ගැන තිසර ගැනත් කියද්දී තරඟේ වීරයවුණු තිසර තරඟින් පස්සේ කිව්වේ මෙහෙම කතාවක්. ගොඩක් ආඩම්බරයි මගේ ඉනිම ගැන. මොකද මේ මගේ පළවෙනි ශතකය. අන්තිම අවුරුදු 8 වගේ මම අංක 8 ප්‍රතිකරුවා විදිහට තමයි පිටියට ආවේ. ගිය අවුරුද්දේ තමයි මට එක ස්ථානයක් ඉස්සරහට එන්න අවස්ථාව ලැබුණේ. මම ඒ අවස්ථාව දීපේක ගැන මගේ පුහුණු කරුට ස්තුති කරනවා. ඊයේ තරඟේ මට ඕනි උනේ වගකීමෙන් කණ්ඩායම ජයග්‍රහණයට අරගෙන යන්න. මම සඳකැන්ටයි නුවන්ටයි කිව්වේ ඔයාලට දෙන්නේ 5 වෙනි පන්දුව හරි 6 වෙනි පන්දුව හරි පරිස්සමෙන් සෙල්ලම් කරන්න කියලා. මම ඇත්තටම නැවතත් ස්තුති කරනවා චන්දික හතුරුසිංහයි තිලාන් සමරවීරයි දෙන්නට. එයාලා මගේ බැටින් හදාගන්න ගොඩක් මහන්සි වුණා. ඒ දිනට මගේ ඉනිමේ ගෞරවය යන්න ඕන. ඔය විදිහට තමයි තරඟින් පස්සේ තිසරත් මාලිත් තරඟේ ගැන අදහස් දැක්වේ. මාලි කියපු විදිහට අපේ මැදපෙළ නිසා තරඟ පරදින විදිය අපි පහුගිය කාලේ දැක්කා. මැදපෙළ මේ අවුල විසඳගන්න ක්‍රීඩකයෝ මොන විදිහට පෙළ ගැහෙන්න ඕනද කියලා ඔයාලා හිතන්නේ කියලා අපිට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් පාට සුබ දවසක්.